හිතවත් මිතුරනි අපි නිරන්තරයෙන්ම ඔබට මතක් කරන කාරණයක් තමයි අපේ රටේ ඉන්න විතරක් නෙමෙයි ලෝක වටේම ඉන්න බොහෝමයක් හමුදා සෙබළු සහ ආරක්ෂකයන්සේ ඉන්න ඉහළ තනතුරු වල ඉන්න බහුතරයක් විශාල ඇඟක් තියෙන පුංචි මොළයක් තියෙන පිරිසක් ඒ නිසා ඔවුන්ට ප්‍රායෝගිකව බොහොම නිර්මාණශීලී දේවල් කරනවට වඩා හැකියාව තියෙන්නේ ඉහළ එකාදෙන නියෝග්‍ය ක්‍රියාත්මක කිරීම. මිත්‍රෝනි ඔබට අපි මතක් කරා පහුගිය කාලේ කියන්නේ 1970 ගණන්වල සිදුවෙච්ච මනම්පේරි නඩුව. එම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා ප්‍රේමවතී මනම්පේරි ඝාතනය කිරීම සඳහා ඉහළ නිලධාරීන් විසින් දෙන ලද තීන්දුව පහළ නිලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම නීති විරෝධී කියන කාරණේ. පහල් නිලධාරීන් විසින් ඉහළ නිලධාරියා දුන්නා වූ නියෝග්‍ය ක්‍රියාත්මක කරයි කියලා ඔහු නීති විරෝධී ක්‍රියාවක් කළහොත් ඉහළ නිලධාරියා වගේම පහළ නිලධාරියත් ඒකට වගකිය යුතුයි කියලා එම නඩු තීන්දුවේ තීන්දුව වුණා. හැබැයි අපි පහුගිය අවුරුදු 30ම දැක්කා ත්‍රස්තවාදී කණ්ඩායම් වගේම හමුදා වචනුත් සිදුවෙන්නා වූ විවිධාකාරයේ අපරාධ. විශේෂයෙන්ම ඔවුන් මූලික අයිතිවාසිකම් කරෙහි උනන්දුවක් නොදක්වා තමන්ගේ කටයුතු කරගෙන යනවායි කියන එක අපි අත්දැකීමෙන් දැක්කා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවල වගේම අදටත් විසඳුන් නැතු ඒත් මේ සියලුම දෙනා සිද්ධ වුණේ මොකද්ද කියලා දන්න බොහෝ සිද්ධිවලදී අපි ඒක දැක්කා. මේ වැඩවලට ආණ්ඩුවට කිසිම හිරිගිතක් නැතුව ලැජ්ජාවක් නැතුව සහභාගී පුද්ගලයෙක් තමයි සවින්ද. අවසානයේදී මහින්ද රාජපක්ෂගේ කාලෙදී ඔහු තානාපති කෙනෙක් කරලා ඇමරිකාවට ඇරියා. හැබැයි ඔබ දැන් දන්නවා ඔහු හමුදාපති වුණාට පස්සේ සමහර රටවල් ඔහුට එම රටවල වලට ඇතුල් වීම සඳහා අවශ්‍ය කරන බලපත්‍රය නැත්නම් වීසා එක දෙන්නේ නැහැ ඔහු මෙතෙක් කරලා තිබෙන අපරාධ නිසා. මිත්‍රුනි ඒක සේවිතත් ඔබ දන්නවා අපේ රටේ අපි කැමති වුණත් අකමැති වුණත් විශාල ජාතිවාදී රැල්ලක් තියෙනවා. විශේෂයෙන්ම අපි වහුතරය බල සුළුතරය කියලා පාගගෙන ඉන්න කැමති කිසියම් පිරිසක් මේ රටේ ඉන්නවා. මෙන්න මේ පිරිස තෘප්තිමත් කිරීම සඳහා එහෙම නැත්නම් මේ ජාතිවාදී කොටස තෘප්තිමත් කිරීම සඳහා ආණ්ඩුව විවිධ ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. මේ වෙලේදී ශ්‍රවින්ද ඉදිරියෙන් ඉන්නවා. මොකද සිංහල එහෙම නැත්නම් මේ ජාතිවාදයේ අවුස්සන කණ්ඩායමට නායකත්වය දෙන පුද්ගලයෙක් විදිහට. ඒ නිසා මේ වෙනකොට මහින්ද රාජපක්ෂ වගේම හැට පැනලා හොටබිම ඇනිච්ච මේ ශ්‍රවින්දව තවදුරටත් හමුදාපති ධූරේ තියාගත යුතුයි සමහර අය කෙඳිරි ගන්න පටන් අරන් තිබෙනවා. ඔබ දන්නවා අපේ රටේ සමහර මිනිස්සු දන්නවා දෙයියෙක්ගෙන් වැඩක් ගන්න නම් පූජා වට්ටියක් වගේම මල පෙරේතයෙක්ගෙන් වැඩක් ගන්න නම් පෙරේත තට්ටුවක් දෙන්න සිද්ධ වෙනවා. අද වෙනකොට ශ්‍රවින්ද තමන්ගේ බිරිඳ මේ පෙරේත තට්ටුව හැටියට පාවිච්චි කරනවා ගෝඨා ඉදිරි. ඔබ දන්නව ඇති මේ ආණ්ඩුවේ ඉන්න සීතලම කොටිය තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ පෞගේ කාලේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බලා හිටපු කාලේ තමන්ගේ ඉස්සරෙන් තියාගෙන හිටියේ සබීතව. සබීත ළඟ තියාගෙන හිටියා විතරක් නෙමෙයි සබීතට විශාල පඩියක් දුන්න, තෙල් දුන්න, හමුදා ආරක්ෂාව දුන්න සහ නිල වාහනයක් දුන්න. ඒ වගේම මේ නිශ්චිත මොහොතේ ශ්‍රවින්දගේ අඹුව ගෝඨාභයගේ තනි රකින්න යනවායි කියන එක බොහෝ දෙනෙක් දන්නවා. ඉදිරි මාස කිහිපය ඇතුළත විශ්‍රාමයට නියමිතව තිබෙන මොහුගේ එකම අරමුණ වෙලා තියෙන්නේ තමන්ගේ සේවා කාලය දිගු කරගන්න. කොටින්ම තමන්ගේ පහළ නිලධාරියාට තමන් වගේම ඒ අවස්ථාවක් ලබා දීමටවත් ඔහුගේ කිසිදු කැමැත්තක් නැහැ. ඉතින් මිත්‍රෝනි සමහර හමුදාවේ ඉන්න කොටසක් කියන කාරණයක් තමයි ශ්‍රවින්දගේ අඹුව මේ වෙනකොට මිනිමරු ගෝටට අම්මා කුක්කු දෙනවයි කියන කතාව. කෙසේ වෙතත් ශ්‍රවින්ද ගෑනිට අම්මා කුක්කු බැරි නම් ඕන රෙද්දක් ගෝටට දුන්නාම අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. මිත්‍රෝනි මෙහිදි මතුවෙන ගැටලුව තමයි මේ විදිහට නීති විරෝධී දේවල් දීලා එහෙම නැත්නම් ලිංගික අල්ලස් දීලා මේ තනතුරවල මොවුන් රැදෙන්නේ අපේ ජීවිතයක සෙල්ලම් කරන්න. දෙවැනි කාරණේ තමයි අපේ රටේ පවතින අල්ලස් පනතානුව ලිංගික අල්ලස් ඉල්ලීමත් ලිංගික අල්ලස් දීමත් දෙකම වරදක්. ඉතින් මෙන්න මේ කාලකන් ක්‍රමය වෙනස් කරලා හෙට දවසේදීවත් මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්නට පුළුවන්. මූලික අයිතිකාරසුම් වලට ගරු කරන
මිනිස්කමට ගරු කරන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට මිත්‍රෝනි අරගලෙන් තුර ජයග්‍රහණයක් ක්‍රමිතව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සැමට ජය